වස්සාන ධර්මදේශනා ස්වාමින්නහන් සපි සේවය කරනකොට රාජකාරී කරනකොට මේ දුරකතනය සාක්කුවට දාගෙන හැන්ෆ්‍රියක කණේ ගාගන තමයි බනාහන්න කියලා. ඒක පිින්වත්න්නේ කාලානු රූපිව අපට කරන්න පුළුවන් දේනෙ නමුත් ඔබට හැකි හැම වස්ථාවකම ධර්මගෞරොවය ඇතිකර ගන්ටනා ඒකාන්තේෙන්ම ජංගම දුරකථනය යම් උඩකින්තියලා. ඔබ ඊටත් පල්ලෙයාක හිඳලා මේ දේශනාව ආනවනක් හොඳයි. දැ මේක මං එක අම්ම කෙනෙකුට කිව්වට පස්සේ එමෑණියන් වහන්සේ බ Bluetooth thanැන්්‍රී දෙක් ගෙනල්ලා. මේ ගත්ත්‍රම කාලෝජිතව කළයුතු දෙයක් ඇෑ කෙනෙක් එතන්න පුළුව මේ මොන විහිළුව අද මේ කියලා. මේක කාලෝච්චිතව කාලානු රූපීව කරන්න පුළුවන් දෙයක්. තකොට අර හොඳවාර්ගේ බ Bluetooth තෑම්්‍රී එකක් ගෙනල්ලා වර් නැති එතකොට දැන් කනට මේක ගහගන ජංගමුදුරකතන යම් උඩකින් තියලා. ධර්ම ගෞරෝය ඇතිවන විදිහට තමන්ගේ රාජකාරී කටයුතුත් කරගන්න ගමන් ශ්‍රද්ධාවෙන් යුක්තව බණහනවා. ඒවගේම තමයි වටපිටාවටත් අවධාන යොමු කරනවා. කෙනෙක්ක තන්න පුළුව මෙහෙම කළොත් එහම අපට අවබෝධ කරගන්න බෑනි ම දැක්කා සමහර YouTubeුටයුබ් නාලිකාවල අපේ ධර්මදේශනා යන කමෙන්ට් සෙක්ෂන් එකේ. එහෙමන්නත් තම් අදහස් පල කිරීමේ කොටසේ දාලතියෙනවා. ්‍රයෝගික නෑ අර්ථවත් නෑ හාමුදුරෝ කියන වචනවල ශ්‍රද්ධාවක් නෑ පින්වත්න තනි කරම මේ දේශනාව ආලතියෙන් ඉතාම දුස්ප්‍රා්ඥ විදිහට තමයි යහලතියෙන්නේ. තවට කිසිීම අරථයක් ගන්න නැතුව වැටහීමක් ගන්න නැතුව තමයි මේ බුද්ධ දේශාව දැ මිනිස්ස වහන්න්නේ. තින් ඒ මිනිස්සතුන්ට තේරෙන් අපි නිකං ශ්‍රද්ධාවක් නැතුව. අපි නිකං ඔොහේ කියන්නන් වාල කියනෝගතම මිනිස්සු හිතන්නේ. එහෙම කියන්නේ අර්ථ ශූන්‍ය වචන කවදාවත් අපි මිනිස්සුන්ට ප්‍රකාශ කරන්න න්නෑ. එහෙම ප්‍රකාශ කරනං අද මෙතෙක් දුරට එන්නත් බෑපංවත් නිමේ ධර් දේශනා කරන ස්වාමින් වහන්සේලා අතර ඉදිරියට අපට එන්න බෑ. ඒක තමයි ඉසත්‍යය. එනිසා පිින්වත්නේ ඔබ ධර්ම ගෞරවයෙන් යුක්තව බණහනවනං හරියට කියන්නේ මොකදද කියලා අවබෝධ වෙනවා. ධර්මට අනුකූල ධර්මට ලැදිව ශ්‍රද්ධාවක් තියෙනවනං. ට වැැහෙනවා දිනපතා නවතන ධර්ම දේශන අශ්‍රමණය කිරීමට වස්සාහන ධර්ම දේශනා අපගේ YouTubeු නාලිකාව දැන් වස්සාහ ධර්ම දේශනනා යුබ නාලිකාවස්සේ ප්‍රචාරය වන මෙම්ම සුමුදුරු ර්මාණු ශාසනාව වෙනුවෙන් පින් පර දයිකත්වය ගෙනටිතු කළේ ඩබයිරාජ්‍ය සේවේනියුතු, ගෝනතැන්න මානුවර පදිංචි RM දම්මිකා රත්නායක මාත්මියය සහහා. ස්පානියයේ සේවේ කරන කුරුණෑගලපදිංචි චන්ද්‍රලතා පෙරේරම් මහත්මයන පින් වද්‍ය දෙෙනයි. එම පින්වත් පෙරිසගේ ප්‍රධහන අරමුණවන්නේ ජුලිමස විසයෙක් වන දිනට ජෙදන සේහතලිස් නවවන උපන්දිනය වෙනුවෙන් ඩුපයි රාජ්‍යී සේවේනිියුතු RNන් ධම්මිකාරත්නායක මහත්මියයට සෙත්පතා ආශිර්වාද කිරීමටත් ස්පා්ඥයේ සේවේ කරන චද්‍රලතා පෙරා මහත්මියයටත් ආශීර්වාද පිණිස වස්සාන ධර්ම දේශනා ජටබ් නාලිකා ෝස්සේ ධර්ම දානබය පින් කමක්සිදු කිරීමයි. අද දේශකයණන් වහන්සේ, Boොරல்ல ශ්‍රීලංකාරමවාසී පූජපාද උන්වතුරපුුබුලේ පියදස්සී ස්වාමීන් වහන්සේ අවසරයි අප හාමුදුරුවනේ සමන්තාචක්කවාලෙ සූහු අත්ත්‍රගච්චන්තුදේවතා සදදම්මං முනිරාජස්ස. සුනන්තු සගගමොක්කදං ධම්මස්සවන කාලෝ අයම් බදන්තා ධම්මස් සවනකාලෝ අයම්බදංතා දම්මස් සවන ලෝ අයාං බදන්ත නමුතස්සෙ භගවෙතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සෙ නමුතස්සෙ භගවෙතෝ අරහතෝෝ සම්මා සම්බුද්දස්ස නමුෝතස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සෙ පිංවත්න අද වස්සාන ධර්මදේශනා YouTubeුබ නාලිකාව ඔස්සේ විකාශය කරවනු ලබන උතුම්මු සදධර්මාණු ශාසනාව වෙනුවෙන් පිංබරදායකත්වේගෙන කටයුතු කරුණු ලබනවා ඩුබයිරාජ්‍යයේ සේවේනිියුත්තු, ගෝනතැන්න මහනුවර ලිපිනයේ පදිංචි, RM ධම්මිකා රත්නායක පිංවත් මහත්මිය සහ, ස්පං්යේ සේවේ කරන කුරුණෑගල පදිංචි, චන්ද්‍රලතා පෙරේරා මහත්මිය යන පිින්වත් දෙපලවිසින්, ඒ පින්මත්න් මහත්මීන් දෙපළගේ ප්‍රධාන අරමුණ බලාපොරොත්තුෝ බවට පත්වෙනවා දෙදස් විසි දෙකේ හතයි විසියෙක්වන දින සිය හතලිස් නමවන උපන්දිනේ සමරන ඩුබයිරාජ්‍යයේ සේවේනියුත්තු RM දම්මිකා රත්නායක මහත්මියයට සෙත් පතනවා ආශුරුවාද කරනවා. පරලෝ සපත් පුංචි බණ්ඩාපයාාණන් වීරකෝන් මාමා බිසෝමැනිිකේ පුංචි අම්මා, එ මුතු බණ්ඩා ඇතුළු පරම්පරාගත මියගිය සියලුම ඥාතිහිත මිත්‍රරාදීන්ට පිංගනුමෝදංකර උතුම් අමාමහ නිවන් අවබෝධයම ප්‍රාර්ථනා කිරීම පිණිස සහ, සුජීවත්වවාසේ කරන අවුරුදු අසූ හතරක්වන ලොකුමැනිිකේ මෑණියන්ට මෙන්ම පුංචිියම්මා මාලබේ පදිංචි රෝගාතුරව සිටින කොයින් මැනිිකේ යන අයට, සෙත්පතා නිදුක් මිරෝගී සුවය පතා ආශුරුවාද ප්‍රාර්ථනා කිරීමයි අද ධර්මානු ශාසනාවේ ප්‍රධාන අරමුණ බවට පත්වන්නේ. ඉතින් ඒ ඩුබයි රාජ්‍යයේ සේවේ කරන ධම්මිකාරත්නායක මහත්මියත් ස්පං්ඥයේ සේවය කරන චන්ද්‍රලතා පෙරේරා මහත්මියාත් අද යුතුම් අරුණු කරුණු කාරණා සියල්ලම පාදක කරගෙන සෙත්පතමින් ආශුරුවාද ප්‍රාර්ථනා කරමින්, මේ උතුම් වූ ධර්මදානමය පින්කම වෙනුවෙන් දායකත්තේ දරන බව සඳහන් කරනවා. දේශන අවසානයේදී පුුණ්ඥානුමෝදනාවේද අනෙකුත් සෙසු අරමුණු කරුණුකාරණා සියල්ලම දක්වන්නට කාලවේලාව තබාගෙන අද අපි ධර්මානු ශාසනාවට සවන් පත්යමු කරමු. අද මේ උතුම් සද්ධර්මානු ශාසනාව ශ්‍රවණය කර ගැනීමෙන් මේ දේශනාව අතර තුරදීම. හැම දෙනාටමක් දෙවියන් සයිතලෝකයාටත් මියගියඥාතීන් තත්ඒ කාන්ත වශයෙන් මගපල පිළිවෙලින් සුකපටිපදාවෙන් ප්‍රාර්ථනීය බෝධියකින් උතුම්මූ චතුරාර්ය සත්‍ය ධර්මයම අවබෝධ වේවා කියන ප්‍රාර්ථනාවන් සිත්තුලධාරණය කරගෙන අදත්න් හැම දෙනාම බණ අහන්නට සූදානම් විමු. පිංවත්නී අද අපි මේ උතුම් සද්ධර්මාණු ශාසනාව තුළින් සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙනවා, අධර්මය බලවත් වෙච්ච ලෝකයක ස්්‍රද්ධාව උපදවාගෙන කම්පල විශ්වාස කරගෙන සිල්වත්ව ගුණවත්ව මේ ලෝකයෙන් මිදිලයන්නේ කොහොමද කියලා. ඔබට, යම් ධර්මකාරුණු කිහිපයක්ම පැහැදිලි කරලා දෙන්නට පින්වත්නී ඊට මත්තෙන් මෙවන් උතුම් ධර්මකාරණාවන් ශ්‍රවණය කර ගැනීම තුළ පිංවත් ඔබට ලැබෙන මහත්ඵලය මහානිසංසය පිළිබඳව අපි යම් වචන ටිකක්ම තතාගත බුද්ධ දේශනාවට අනුව දේශනා කරනවා නම් පවත්නි මේ ලෝකධාතුව තුළ බුදුරජාණන් වහන්සේ නමක් පහළවන්නේ ඉතාම කලාතුරකිින්. උන්වහන්සේගේ ධර්මය විරාජමානව මේ ලෝකධාතුව තුළ බැබලෙනවා. ඒ පහළ වෙන වකවානුවකදි පින්වත්න පිනැති දේව බ්‍රක්්ම මනුෂ්‍ය සමූහයා මේ තුන් ලෝකයටම ඒකා ලෝකය බවට පත්තිච්චභාග්‍ය වතුන් වහන්සේගේ ධර්මය තුළින් පිහිට අරගෙන මිදිලා යනවා. එනිසා පින්වත්න අමාමෑණී බුදුපියාණන් වහන්සේගේ ධර්මය යනු ඒ කාන්තයෙන්ම දෙවියෙක්ට වේවා බ්‍රහ්මයෙක්ට වේවා මනුස්සේෙක්ට වේවා මේ තුංලෝ තලයෙන් ඕනෑම තලයක වාසේ කරන ඕනෑම සත්වෙකුට මේ කියපු දෙව් බඹ මනුෂ්‍ය කියන සත්වයන්ට පින්වත්නී මාරගඵල චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ කරගන්නට පුළුවන් එනි මේ ඒ වගේ කාලවකවානවා. මකද මේ කාලය තාම පින්වත්න තථහාගත බුද්ධ දේශනාව විරාජමානව පවතින කාලයක්. එනිසා මේ ලෝකයේ අධර්මය කොච්චර බලවත්වෙන්න හැදුවත් ධර්මය අවබෝධ කර ගන්නට උත්සහ කරන උත්තමය උත්තමාවෝ, ලෝක ධාතුව තුළ තවමත් ඕනෑ තරම් වාසය කරනවා. අපි දන්නවා මේ ලෝකයේ කාරුණික හදවත් තියෙන මිනිස්සු. ප්‍රඥාවන්ත මිනිස්සු. ශ්‍රද්ධහ සම්පන්න මිනිස්සු. ඕනෑ තරම් ඉන්නවා. බුදුරජාණන් වහන්සේ වදාරන්නේ මහනිනි මේ ලෝක ධාතුවට බුදු කෙනෙක් පහළ වෙලා මිනිසුන් කෙරෙහි අනුකම්පාවෙන් ධර්මය දේශනා කරනවා. ඒ ධර්මය අවබෝධ කර ගැනීම පිණිස ශ්‍රද්ධහා වන්තයින් ශ්‍රද්ධාව මුදත්වා ශ්‍රද්ධාව ඇත්තෝ ශ්‍රද්ධාව මුදත්වා අන්න බුදුුවදන් ඉතින් පින්වාත්න ය නිසා අපි පුළුවන්තරන් මේ ධර්මය අවබෝධ කර ගන්ට නම් ශ්‍රද්ධාවන්ත වියයුතුයි. ශ්‍රද්ධාමත්තං පේම මත්තා. ශ්‍රද්ධාවන්ත වියයුතුයි ධර්මය කෙරෙහි ආදර ගෞරවයෙන් මේ බණ ඇසිිය යුතුයි. ඒ කොහොමද පින්වත්න්නේ දැන් ඔබ මේ ධර්මය YouTube නාලිකාවක මේ විදිහට අහනවා. එතකොට දැන් මේ ධර්මදේශනාවට, ගෞරවයක් දෙන්නේ ඔබ කොහොමද. සාමාන්‍යයෙන් පෝන් එක සාක්කේදාගනද නැතම් ෆෝන් එක කොහයාරි තියලද. ඇත්තරම ෆෝන් එක සාක්කවේදාගන ඉඳීමෙන් කිසිම ප්‍රතිඵලයක් නෑ. නමුත් තමන්ගේ වැඩදාාජකාරී මත සමාර්විටඔය එක්සත් අරාබි එමිර් රාජ්‍යය තුළ කටාර් ඩුබායි, ඉළඟට සෞධ අරාබිය තුළ වගේ රැකීරක්ෂ කටයුතු කරන. බොහෝමයක් අම්මලා අදාපට කතා කරලා අහනවා ස්වාමිනාන් සපී සේවය කරනකොට, රාජකාරී කරනකොට, දුරකථනේ සාක්කුවට දාගන හෑන්ෆ්‍රියක කණේ ගාගන තමයි බනාහන්න කියලා ඒක පින්වත්නි කාලානු රූපිව අපට කරන්න පුළුවන් දේනේ නමුත් ඔබට හැකි හැම වස්ථාවකම ධර්මගෞරොවය ඇතිකර ගන්ටනා ඒකාන්තේෙන්ම ජංගම දුරකථනය යම් උඩකින්තියලා ඔබ ඊටත් පල්ලෙහාක ඉඳලා දේශනාව අහනවනං හොඳයි දැ මේකමං එකම්ම කෙනෙකුට කිව්වට පස්සේ එමෑණියන් වහන්සේ Bluetoතැම්්‍රී දෙකක් ගෙනල්ලා මේක ඇත්ත්‍රම කාලෝජිතව කළයුතු දෙයක් කෙනෙක් එතන්න පුළුවන් මේ මොනවිහිලු අත්ද මේ කියලා මේක කාලෝච්චිතව කාලාන් රූපීව කරන්න පුළුවන් දෙයක් තකොට අර හොඳවාර්ගේ බ Bluetooතැම්්‍රී දෙක් ගෙනල්ලා වය නැති එතකොට දැන් කණට මේක ගහගන ජංගමුදුරකතින යම් උඩකින් තියලා ධර්ම ගෞරෝය ඇතිවෙන විදිහට තමන්ගේ රාජකාරී කටයුතුත් කරගන්න ගමන් ශ්‍රද්ධාවෙන් යුක්තව බණහනවා. ඒවගේ මත්තමයි වටපිටාවටත් අවධාන යොමු කරනවා. කෙනෙක් ඉතන්න පුළුව මෙහෙම කළොත්හෙම අපට අවබෝධ කරගන්න බෑනි දැක්ක සමහර YouTubeබ නාලිකාවල අපේ ධර්මදේශනා යන කමෙන්ට් සෙක්ෂන් එක එෙමන්නත්තම් අදහස් පල කිරීමේ කොටසේ දාලතියෙනවා ප්‍රායෝගික නෑ අර්ථවත් නෑ හාමුදුරුවෝ කියන වචනවල ශ්‍රද්ධාවක් නෑ පිංවත් තනි කරම අපට වන මිනිස්සුගේ කතා අදාල නෑ. එක ඇේ කරම මේ දේශනාව ආලතියෙන් ඉතාම දුස්ප්‍රා්ඥ විදිහට තමයි යහලතියෙන්නේ. එතට කිසිීම අර්ථයක් ගන්න නැතුව වැටහීමක් ගන්න නැතුව. තමයි මේ බුද්ධ දේශනාව දැ මිනිස්ස අහ්‍ය. ති ඒ මිනිස්තුන්ට තේරෙන් අපි නිකං ශ්‍රද්ධාවක් නැතුව. අපි නිකං ඔහේ කියන්නම් වාල කියන ෝගතම මිනිස්සු හිතන්න. තෙහෙම කියන්න නෑ අරථශූන්‍ය වචන අවදාවත් අපි මිනිස්සුන්ට ප්‍රකාශ කරන්න න්නෑ එහෙම ප්‍රකාශ කරන අද මෙතෙක් දුරට එන්නත් බෑපින්වත් නමේ ධර්මදේශනා දේශනා කරන ස්වාමින් වහන්සේලා අතර ඉදිරියට අපට එන්න බෑ අපි අපේග ලොකුකමක් කියවගන්නවා න වෙයි ඒක තමයි සත්‍යය එනිසා පංවත්නේ ඔබ ධර්මගෞරවයෙන් යුක්තව බණහන වනං හරියට කියන්නේ මොකදද කියලා අවබෝධ වෙන. ධර්මට අනුකූලව ධර්මට ලැදිව. ශ්‍රද්ධාවක් තියෙනවනං ඔබට වැටහෙනවා. ඔබ සමහරවිට ආර්‍යවාසී ස්වාමින්නවා සේලාගේ බණහන්න කැමැතිවෙන්නත් පුළුවන්. ඒළඟට ග්‍රාහමවාසී ස්වාමින්නනාා සේලාගේ බනහන්න කැමති පිරිසකුත් ඉන්න පුළුවන් ඔබට වැඩිය. එට පස්සේ කාලීන දේශනා අහන්න කැමති පිරිසකුත් ඉන්න පුළුවන්. කවිබන න්න ආසකරන පිරිසකුත් ඉන්න පුළුවන්. නිසා මේ ලෝකයේ ධර්මය විවිධාකාරයෙන් දේශනාවෙනවා ග්‍රහණය කරගන්න ක්‍රමය තමයි වෙනස් එනිසා ඔබට අපි කිව්වේ ප්‍රයෝගිකව ධර්මය අවබෝධ කරගන්න පුළුවන් මාවතක් පිළිබඳවයි. එන ගනිසා ධර්මගෞරවය ඇති කරගර ශ්‍රද්ධාවෙන් බනෑසීම තුළ මේ උතුම් බුද්ධ දේශනාව ඔබට ඒකාන්තෙන්ම අවබෝධ කරගන්ට පුළුවන්. ඉතින් පින්වත්න අදාපේ මාත්‍රකාව තමයි, අධර්මය බලවත් එච්ච ලෝකයක ශ්‍රද්ධාව උපදවාගෙන කම්පල විශ්වාසය ඇතිකරගෙන කොහොමද සදහටම මේ සසරදුකින් මිදෙහි. කියන කාරණාව පිළිබඳවයි අදාපී, සාකච්ඡා කරන්නේ ශ්‍රද්ධාව ප්‍රඥාව දෙකම තිබීයතුයි ශ්‍රද්ධාව කොටස් දෙආකාරයක් තියෙනවා ඒ තමයි අමූලිකා සහ ආකාරවති ආකාරවති ශ්‍රද්ධාව තමයි නියමාකාරවූ ශ්‍රද්ධාව අමූලිකා කියල කියන්න පින්වත්න වැඩක් නෑ අපි කියන්නේ අමූලික බොරු කියල කියන්නේ අන්න එක තමයි අමූලිකා ්‍රද්ධාව කියන්නේ බොරු ්‍රද්ධාව එයි හිතන් ඉන්න තමන් ඇත්තම ශ්‍රද්ධාවන්තයි කියලා හැබැයි පින්වත්න හාමුදුරු කෙනෙක්ගෙ හෝ වේවා ධර්මය තුළහෝ වේවා බුද්ධරත්නය තුළ හෝ වේවා මේ උතුම් බුද්ධදම්ම සංග කියන තුන්රුවන් සතුවෙච්ච මොකක්හරි අගුණයක් දැක්කොත් අගුණ නෑපින්වත්නි තුනුරුවන් ගෙළඟ සමහර මිනිස්සු අශ්‍රද්ධාවන්ත මිනිස්සු කියන්න පුළුවන් බුදුහාමුදුරුවෝ මෙහෙමයි. ධර්මය මෙහෙම ඔය සංගයා මෙහෙමයි කියල කියන්න පුළුවන්. එම කියද්දි තමංගි හිතට ඇති වෙනවා අපෝ අපෝ ඇත්තනේන්නා ඕවා පිළිපැදල අපි හරියන්නෑ අපි අපේ ගමන පාඩුවේ යන්න ඕන ජොලිය ඉන්න ඕන ඕ ො නටන් නෝන ගයෝ පවනී ඔන් නොය විදිහට කෙනෙක් හිතන්න පුළුවන් ශ්‍රද්ධාවන්ත වෙච්ච කෙනෙක්. සාමාන්‍යෙන් හොඳට දන් පහන් දීලා සිල්ලාරක්ෂා කරලා පින්දහම් කරලා මුුණ ඔය මොහැම දෙයක්ම කරගෙන. ජීවිතය හිටපු මිනිස්සු. එක පාර පින්වත්නී උඩබිම නැතුව හාමුදුරුරුත් එෙක් කතා කරන්නේ නෑ ධනයක්මානයක් දුන්න නම් ඒ වගේ නේක වලක් වනවා ටක්ගාලා අප හැදිලා ඉතින් ඒ ශ්‍රද්ධාවෙන් වැඩක් නෑ. එ නිසා ආකාරවතය ශ්‍රද්ධාව තමයි අපට තියෙන්න ටෝන. අමූලිකාවිෙන් කියන්න පින්වත්නී වැඩකර නැති ශ්‍රද්ධාව ඒ ශ්‍රද්ධාවත් තුළ මිනිස්සු ගොඩා දෙනෙ තාවකාලික ශ්‍රද්ධාවක් තුළ තමයි ඉන්නේ. ඉතින් මේ කාල වකවානුව තුල පින්වත්න ලෝකයේ අධර්මය බලවත්. කෝමද ලෝකයේ අධර්මය බලවත්වෙෙන්නේ. ලෝකයේ අධර්මයේ බලවත්වෙෙන්නේ පින්වත්න සීලයෙන් හීන වෙද්දි. කෝමද මිනිස්ු සීලයෙන් හීන වෙදදි. සීලයෙන් හීනවෙනවා කියල කියන්නේ පින්වාත්නි ැ මිනිස්සුන්ට හරියාකාර සිල්පදයක් නෑ රකින්න. රකින්න සිිල්පද තිබ්බත් හරියාකාර පසුබිමක් ෑ මිනිස්සුන්ට රැකෙන්. ම මේ කිව්වදේ වටාගන්න හොඳට හරියාකාර සිිල්පදයක් නෑහ කියන්නේ හාමුදුරුවෝමද මේ පංච සීලේ තියෙනවානි. තිබ්බට පින්වාත් මේ රකින කෙනෙක් නෑන හරියාකාරව කියන කෙනෙක් නෑනි බලන්නකෝ වචචනවලින් පානාතිපාතා කිව්වට ක්‍රියා පානාතිපාතය කරනවන අන්න්‍යතන ප්‍රශ්නයක් තියෙනවන. වචනවලින් අධින්නාදානා කිව්වට ක්‍රියාවෙන් අධින්නාදානී කරනවන ආන්‍යතන ප්‍රශ්නයක් තියවා. කාමේ සු මිච්චාචාරා, මුසාවාදා, සුරාමේරය ඔය සියල්ම තුළ පින්වත්නී වචනයෙන් කිව්වට ක්‍රියාව කරනවනං වැඩක් නෑ. තද ලෝකේ වෙලා තියෙන සිල්පද තිබ්බට හරියාකාරව ඒ රකින කෙනෙක් නොමැතිකමයි වැඩේ තියන්නේ. දෙ බලන්න හොරකම. අපේ රටේ තියෙන, දරුණුම සිිල් පද කඩ කර ගැනීමෙන් අධිනාදානා වේරමනි ශික්‍ෂාපදය තමයි මිනිස්සු වැඩිහරියක් කඩ කරන්න. දෙ අපි දන්න ඔය පහෞුගිය කාලවක්කවානුව තුළ දැනටත්ඒක වෙනවද මන් දන්න දැන්ටත්ඒ වෙනව ඇති සහර වෙලාවට හොරට ඉන්දන විකුණන මිනිස්සු ඉන්නවා. ඇගැන හොරෙෙන් පෙට්‍රල් දීසල් විකුණවා දැ මේ හොමා හොරකමක් කියල කියන ගන්න අයත් කරන්නේ හොරකමක් විකුණන මිනිස්සුත් කරන්නේ හොරකම. කෙනට කියන්න පුලුවන් අප මේ සල්ලි ගියයක්ක් ක යෝයාගන්න මේ වැඩ කරන්න කියලා. නමුත් පින්වත්ි දැම් බලන්න එතනින් කොච්චර මිනිස්සු අසරණ වෙනවද. සල්ලිටිකක් හොයාගන්නේ දරුවන්ට කන්න ගිහින් දෙන්න. ගෙදර අවශ්‍යතාවය සපුරගන්න. දැන් කෙනෙක් පෝලිමක ඉඳලා තෙල් ටිකක් ගහගන්නකොට තව කෙනෙක් බූලි අරංගිහිෙන් පුරවලා තෙල්ගහග නේනවා. ඇවිල්ල හොරින් ඒවා වික්කුණනවා. පිංවත්නේ අන්න බලන් හොරකම. එතකොට දැම් මේ අධර්මය බලවත් වෙච්ච ලෝකයක හොරකම සිද්ධ වෙනවා වැඩී මිස්සු හොරකං කරන්න පෙළඹිලා තිබෙනවා වැඩි අප බැලු බැලු හැමමාතම පේනු අපින් වන්නේ මිනිස්සුන්ගේ හොකම වංචාව කියන්නේ හොරකමම ප්‍රබේදයක් පංවත්න්නේ හොරකම වංචාව කපටිකම දූෂණය නාස්තිය මේ ඔක්කම හොරකමේ ප්‍රබේදයන් තුර දැම් බලන්න පාලකය වරගෙන ඇත්තරම පින්වත්නි පාලකෙක්ට වාහන දහයක් පහළවක් ්‍රඵලයක් නැත විශේෂයම ලංකාව තුළ පාලකෙක්ට වාහන දහයක් පහළවක් වැඩක්ම නෑ සමහර පාලකයෝ ඒ පාලන කාලවල වාහන පණහා හැට ඔවුන් එක්ක යනවා ඉතිං එච්චර විනාස කරල තමයි මේ වර්තමාන තත්ත්වයට අපේ රට අරගෙන ආවපාලකයෝ. පිවන්නේද ොරකම බලවත්වීම නිසා තමයි. මොන්නිිසෝරිය පෙරපාසල් යනකාලෙ හිටපුයාලුවත් දැ පාලන තන්ත්‍රය ආරම්භ කරනකොට එනව වටින් පිටින්. මම් පෙරපාසලේයාලුවා මම අහවල් ලොකුුවම්මගේ පුතා පුංචි අම්මගේ පුතා කිරියත් අගේ කිරිබෑන ඔන්න එක ඥාතිවලින් ඥාතික නම්බලින් ඇවිල්ලා මේකට හේත්තු වෙන්න බලනවා. ඉතින් පින්වත්න අධර්මය බලවත් එච්ච ලෝකයක හොරකම වැඩිවෙලා තිබෙනවා. කිසිම කෙනෙක් රටවැසියාට ආදරයට ලංවෙනවා නිවෙයි පින්වත්න. සොරකම් කි්‍රීම පිණිසමයි ඔවුන් ඒ ලංවෙන්නේ. ති එනිසා ඇත්තටම අපට පිනී යන්න මෙතනින් අධර්මය බලවත්වීම මක් තිබෙනවා. ධර්මය පරිහානියක් තිබෙනවා. පිරිහිවුණාට යම් කල්කද මිනිස්සුන්ට ධර්මය කියන්නේමො අධරමය කියන්න මොකක්ද කියන එක වැටහෙනවා අවබෝධ වෙනවා. එතෙක් දුරට පිංමත්නී ප්‍රඥාවන්තව ජීවත්වය යුතුයි. මොකද දැන් මේ කාලවක්කවානුව තුළ ඔබට හොරකමෙන් ගැලවෙන්න නං පාඩුවේ ජීවත් එන්න ටඕන යැපෙන්න පුළුවන් පමණින් හදාගන්නට ඕන. වැඩි වැඩියෙක් මිලමුදල් තියෙන වනං තමන් මේක ඉඳගෙන හොරකං කරකරන්න ඔන්නෑන දෙ අපි පාලකයෙක් නං ගත්තොත් පාලකේට්ට කෝටිගානක බිලියන ගානක දේපල තිබෙනවා. ඔවුන් පින්වත්න ඒවා පරිභෝජනය කරන්න ඇතු තවත් හොරකං කරන්න තමයිනි හදන්නේ. එතොට පින්වත්නි එහෙම නැත්තුව දැන් මට මේ ඇති හොඳටම. මේ හොරකං කරලා හොරකං කරලා මිනිස්සුන්ගේ දේපල කොල්ලකෑව ඇති. ති දැන් කළ යුත්තේ මම පාඩුවේ ජීවත්තෙන එකයි. පාලකෙක් කියන්න පින්මත්න හොරකං කරන්න නැත්තනෑ. සාමාන්‍යයෙන් පින්වටනි සමති සමාගමක බාණ්ඩාගාරික කෙනෙක් ලේකම්ල සභාපතිල බාණ්ඩාගාරි කලා එකතු වෙලා මිනිස්සුන්ට දැනෙන් නැතිවෙන්න ගහන අපේ වචනෙන්කිෙනවන ගේම් සහ ප්ලන් ඕනෑ තරම් ඔය ඔප්පු වෙලා තියෙනවා එලි වෙලා තිබෙනවා ඉතින් පාලකෙක්ට කොහම ලැබෙන ඇදද කොමිෂන් ටපස් පින්වා විධකාර මිනිස්සුන්ගේ සතුටුදායක දේවල් සන්තෝෂම් වගේ දේවල් ඉතින් පින්වන්නේ ඔන්න බලන්න මිනිස්සු ඇත්තරම පාලකයා වැරදි කරල තියෙන්නේ පාලකයා වැරදි කරන කෙනෙක් බවට පත් කල්ල තියෙන්නේ ඉති ඒනි සාපිංවත් ය අද මිනිස්සු ගොඩාක් විඳවනවා ඔබ හිතන්න අධර්මය බලවත් එච්ච ලෝකයක වර්තමානයට අනුව මම ජීවත්වෙෙන්නේ කොහොමද මට බයිසි කලයක් ඇති ඉළඟට මට පැල්පත්ගයක් ඇති ගැනෙක්කි තන්න ලු අපි හොම හිතන්නද පාලකයෝගෙනාව නැපින්වත් නහෙම හිතන්න වෙනවා. අදර්මේ බලවත්වෙලානනි කොමත්තියේ නපට එහෙම ඉතන්නනත්තං අපි ගැම්බර්කට අර වච්චනයෙන් කියනවනම් ආගිවුවකට අගේමටගේම ඉල්ලගෙන ගියෝතින් මැරුම් කන්න තමයි වෙන්නේ. මැල්ලගේ පුගමන් පෙරේත ලෝකයේ හිපදී. තිරිසනෙක් කෙලා අහිපදී. ඉ ඊට වැඩිය හොඳ නැද්ද? දුෂ්ර පලාතකටහරි ගීම් මොනොහරි වගාකරගෙන කාලා. බයිසි කලයක් පැදගෙන. ගේත්දොරක්හදගෙන පාඩුවේ ජීවත්ව වන නිකනි කරුණේ මැරුම්කන් නැතුව. සල්ලිකීයක්හරිතියෙනවන. ටිකම් බොරුකරන්න නැතුව තෙල් පෝලිංගවල මැරෙන්න්නේය නැතුව ගේෑස් පෝලිංගවල මැරෙන්න්නේන්න නැතුව. මිනිස්ස එක්ක මරාගන්න නැතුව පාඩුවේ පිට පලාතකට ගිහිල්ල වගාවක් කරගෙන එලවලුවක් කරගෙන කාලබීලා. දෂ්කර ජීවිතයක් ගතකරත් ඒත් කමක් නෑන. මැරෙන් නෑනේ පිනද්දහමක් කරගෙන බනක් භාවනාවක් අහගෙන ජීවත්තෙන්ට පුළුවන්න්නේ දනක් පැනක් දීගෙන. ඉතින් පින්වත්න වර්තමානයේ මිනිස්සුන්ට ප්‍රායෝගිකව හිතන්න තරම් ඔළුවක් නෑ විශ්ශේෂයෙන් මේ ලම්කාවෙ මිනිස්සුන්ට. ප්‍රායෝගිකව හිතන්නෑ එතකොට දැන් ඉන්දන අර්බු දෙයක් එනවකිව් ගම ොක්කොම පෝලිේ ගිහි. පෙට්‍රල් ගාගන්ඩ කලෝමේර් හතර පහ පෝලි දිවාරය නොබලා පෝලි වන්නම් පිින්වත්නි ඔච්චර දුකක් විනින්න හොමනා ඇත්තරකින් අනුවයන්ඩ කොයර දුෂ්කර පලාතකට ගිහිල්ල බයිසි කළයක් අරගෙන පැදලා ජීවත්්‍ය නො මංගැන හිත ල කිව්වේ මට ප්‍රායෝගිකෝ මංකිව්වේ ඔබ හිතන් ඔබ ගැන ඉ නිසා පින්වත්නි මේ රස්සාාව . එට පස්සේ ඔය ඔය හම්බු කරන මාර්ගෝ සියල්ල තාවකාලිකයි. එනිසා පින්වත්න තමන්ගේ සතුට වෙනුවෙන් තමන් මේ අර්බුදකාරී වාතාවරණය ඇ තුළ අධර්මය බලවත් එච්ච ලෝකයක් තුළ තමන්ගේ සතුට වෙනුවෙන් තමන් ගන්නාහූ ක්‍රියාපිළි වෙත පිළිබඳව ඔබ හොඳට හිතන්න කල්පනා කරලා බලන්න. ඇනිසා පින්වත්නී මේ කාලය කියල කියන්නේ බොහෝ දෙනෙක්ද. ඉතාම අසීරු කාලවකවානවා ැ ලංකාවේ ජීවත් එච්ච හැමෝම එද්දස් අටසිය ගණංවලේ ද නමසය බරගණංවලේ ද පින්වත්න්නේ අසීරුවෙන් තමයි ජීවත් වුණි. ලෝකය තුන්වෙන් රටවල්ලාපි. සැපක් කියල විනින්නෙම නෑ හරියට හැම දාහම දුකම විඳලා. මිනිස්සු අව්වත් එක්ක වැස්සත් එක්ක පින්නත් එක්ක ගැටි ගැටී. උරුත් එක් හැල හැ්පිලි වෙෙවී. ගෙවල් දොරවල් හදාගන්න මුළු ජීවිතෙන්ම භාගයක් වැය කරලා. දරුමල්ල හදාගන්න ඉතුරු ටික වය කරලා. ජීවිතය ආසාාවක් වෙනුවෙන් ජීවිතය ජීවත් කරවන්න පුදුමාකාර වේසක් තමයි මෙමිනි සුදරන්න. ති එනි සාපිංවත්නී මේ ලෝකේ දිනෙන් දින දිනෙන් දින ලංකාවිතරක් න වේ පෙන්මති මුළු ලෝකේ. දිනෙන් දින දිනෙන්දින අධර්මය බලවත් වීගෙනෙනවා. අධර්මය බලවත් එද්දි අපි කළ යුත්තේ ධර්මය තුළම සමාදං වෙන එකයි. ඔබට උදාහරණයක් කියන්නං මේ ලෝකදාාතුව කොහොමත් පිරිහිලා යනවන පින්වත්න. ධර්මයෙන් පිරිහෙනවා ශ්‍රද්ධාවෙන් පිරිහෙනව ප්‍රඥාවෙන් පිරිහෙනවා. ඒ කාලවකවා නුව තුළ සීලය කියනදේ මිනිස්සුන්ග නැති වෙලා යනවා එතකට මිනිස්සුන්ගේ ආයු ප්‍රමාණය ඉතාම සීග්‍රේම් අඩුවෙලා මිනිස්සුන්ගේ ආයු ප්‍රමාණය ඉතාම සීග්‍රම් පාත බහිනවා එතකොට මේ ලෝක ධාතුුවට කාමාාවච්චර දේවතාවක් එනවා ඇවිල්ල රතුර එද්දක් වනාගෙන මුළු ලෝකෙ වටයම යනවා යනගමන් කියනව අහසින් යන්නේ මිනිස්සුන්ට කියනවා මිනිස්සුනේ ඔබලාගේ ආවුෂදැන් පිරිහිලා බලාගේ ආවිශෂ්‍යතාම අල්පයි. එනිසා ස්්‍රද්ධාවන්තවෙ අල්ලා සීලවන්තවෙ අල්ල ප්‍රඥාවන්තව අල්ල. මේ ලෝකය ළඟදිම විනාසස් ස්වභාවයට පත්වෙනවා. එදාට ඔබලාට මියගොස් දුගති ඒපදන සිද්ධ වෙනවා. එනිසා ඔබලාගෙන් යමෙක් ශ්‍රද්ධාවන්ත වුනානම්. සීලවන්ත වුණනානම් ප්‍රඥාවන්ත වනාන ඒකාන්තේම්ම ලෝකදාාතුවෙන් ගැලවෙන්න පුළුව එනිසා එයට උත්සාහ කරන්න කියලා මේ කාමාවච්චර දේවතාව රතුරෙද්දක් වනාගනය අනගමං මිනිස්සුන්ට කියාගෙන යනවා මිනිස්සු කල්පනා කරන ඇත්තනයන්නම් අපි කවුරු ශබද්ධාවන්ත නෑන ප්‍රඥාවන් තත් නෑන ගුණමත් නෑණි ධර්ණයෙන් පිරිහිලාන අපි ඒනම් ධර්මය ආරක්ෂා කරගන්න ඕන කියලා මිනිස්සු ධර්මය ආරක්ෂා කරගන්න ආය උත්සා කරනවා. ලෝකයේ ධර්මය අහන්නවත් නැතිකාලෙක නැවත ධර්මය මිනිස්සුන්ට අහ අර කාමාවචර දේවතාවාගේ පනිවිඩ රෘකුලක් වවට පත්තිෙනවා. එතකොට පින්වලනි දැ මිනිස්සු හැම එකතු වෙලා ධර්මය රකිනවා දැන් ඒ ධර්ම මාත්‍රය පංවත්නි අපි ඒ වචනවලින් හඳුන්වොදැන් ඊස්්‍රයිලේ වගේ රටවල්වල ආචාරය ධර්ම පද්ධතිය තුළ මේ ධර්මය තමයි තියන අපේ තියන දහම තමයි තියෙන්නේ. තැන් අපි පානාතිපාතා වේරමණී සික්කා පදන් සමාධයාමිකඉන්න කොට ඒ මිනිස්සු සත්තු මරන්නේි නෑ. දැන් හැබැයි පින්වත්න අපේ ම නිස්සු පනාතිපාතා කියල සත්තු මරණ වනේද. අමිනිස්සු මරන්නනෑ. මනිස්ස පනාාතිපාතා කියන්නේ හරි අධිනාදානා කියලා වචනින් කියලා අපි අනුන්ග දේවල් හොරකම් කරන්න නැහැ කියලා කියනකොටට අපි හොරකම් කරනවා සමාධන් වෙලා ගිහිල්ලා අපි හෝරකං කරනවා හැබැයි පිංවත්න අරමිනිස්සු කවදාකවත් පාර තියන තොප්පියක තරන් දෙයක් ඇන්දකන යන්නේ නෑ දැන් ස් යිල ඉන් අම්ම කෙනෙක් මත්ේ කතා කල්ල කියනවා ස්වාමින්නාස මේ රටේ බඩුමුට්ටු මිනිස්සු පාවිච්චිකල් ලයින් කරනවා. ඒවා නැවත පාවිච්චට ගන්න දෙනි වතාවකට ස් හන් කියලාප කියන්නේ Secondන් Homeෝමස්ට් කියලා පාවිච්චි කරනහනි නමුත් එහෙම දෙවැනි පාර්ශවයකටයි පාවිච්චි කරන්න දෙන්නඒගොල්ු මේ අයින් කරනවා පවිච්චය පාවිච්චයෙන් බැහැකරාට පස්සේ එගලු මේ යබනවා කුඩු කරන්න. පාර තියල තිබ්බට පස්ස පාර යනවා ඩිස්පෝස් ලොරිෙන කුඩු කරන ලොර යනවා ඒවාට මේවා දාගන්නවා අදාගන්නකොටම කුඩු වෙලා චප්ප වෙලා තමයි එ මසි එකින් ලොරි ඇතුට ටක්ක ඇතුල්ට යන්නේ. තින් බින්වන්නේ දැන් පාර මේවා ඕන තරන් තියලා තියෙනවාලු වශීන් මසින් ්‍රීච් . මශන්. වගේ දේවල් TVේ‍රික් බඩු හැබැයි ඒය එකක්වත් කවුරුත් අරංගන්නේ. අර විදිහතම පාල දාලත් තියනවා. ජපානයේ පින්වත්න කුණු ොඩත් සල්ලි. කුණුගොඩේ තියනවා පාවිච්චි කර බුදුරකථන පාවිච්චි කරපු කැම්පියුටර් ඉවත් කරපු විවිධාකාර මැකෑණකළ බඩු තියෙනව. කවුරුත් හොරකන් කරන්න ඒවා. උස්තගන යන්නෑ කවුරුත් ඒවා. අප ලංකාවි මිනිස් ගියොත් තමයිද. ොන් උත්ස ත් හ හොනවයි කියලා කියන්නේ. එ ඉන්න අපිට කියනවා. තමුත් ඒ ඒරටේ මිනිස්ුහෙම කරන්නේ. කාමේසු මිච්චාචාරා කියලා අපි කියලා වැරදි වැඩේ කලාට ගිහිල්ලා ඒ මිනිස්සුහෙම කරන්නේ. පාරේ රෑ දොළහට එකට ගැනුළමෙක්ට කාන්තාවකට නිදහසේ තනි පංගලම යන්න පුළුවන්. කාගෙන්වත් ගැටළුවක්වේ නැල්ලු ඒරටවල්ලා. ත්‍රම දකින්නත් ආස රටවල් මොකද ේතුව තමයි පින්වත්න්නේ අපේ රටේ කාන්තාවකට රෑදොලාහයක වෙද්දි පාර බැහල යන්න බෑනි. ගියොත්ත එහෙම කියන්නේ එක්කු ගනිකාවා. නැත්තං සල්ලාල කමි ගියපු කියයා කියලා කියනවා. නැත්තන් ඔය තනිපංගල මේ කාන්තාවක් ගිහිල තිබ්බොත් අනිත් පහෝද ඔයා ගන්නවෙනි මළසිරුර විතරයි. එක්කො මඩගහොරුවකින් නැත්තම්බින්වත්න කොහැරි ගාකින් එල්ලිලා එල්ලලා ගේ තම හොයාගන්න පහුග කාලකාවානෝ තුළම අපි දැක්කනේවා සල්ලාලෙ වැඩි කාම ලෝලිං අධර්ම කාමයට ලැදිවිච්චමිනිස් සු වැඩි එනිසා පින්වත්න අද කාන්තාවකටවත් පාර බැහැල යන්න බෑ හිට පස දැන් අපේ රටේ අබිසාරිකාව කියන කෙනාගේ ප්‍රස්සාාව නීත්‍යානුකූල දෙයක් නෙවෙේනි අපේ රටේ ඒක ස්ථීරණය කට පින්වන්නේ දැන් මේ ලෝකයේ පරණම ජොබ් එක තමයි ගනිකාවෘතිය. පිංහ තුල්ලාටම මේ පහදල දෙන්නම් දැන් ඔ ඒ රටවල් වල දියුණු රටවල්ල ලෝකයේ ඒ ගොල්ලෝ ගනිකාවෘත්තිය සූදුව සුරාව මනුෂ්‍යන්ට අවශ්‍ය දෙයක් ලිමිත් එකකට මේක පාවිච්චි කිරීම තුළින් සංසිනෙන්න්න පුළුවන් බව ඒගොල්ලො ඒවා දැනගෙන ඔප්පු කල්ල තියෙනවා. දැ මම මේ කියනවා ලිමිට් එක්ට මේක ගන්න ඕන නැතුහරියන්න මජ්‍ය පමාදට්ටානා වගේ. දැ සුරාමේරේ මජ්්‍ය පමාදට්ටානා කියනෙ මද පමණින් ගන්න කළු. දෙැම කොල්ලො කෙල්ලො කියනව පින්වත්න්න. හරිම මෝඩ අදහස්. දැ මම මේ කියන්න ග පින්වත්නී ඒකයි දැ ඒ රටවල්නල ගනිකාවෘත්තිය නීත්‍යානු කූලයි නීතිගත කල් තියෙන. ට පින්වත්න්නේ සුරාපානය කරන ලබ්ඉටබසද අප අපේ වචනය කලබ් එකන කියන්නේ සුරාපානය කරන තැනට ලබ් එකටගේ අට පස සුරාව සූදුව ස්ත්‍රීන් ඕන කෙනෙක් ඉන්න ලබ්බ එකේ ඉදැන් ඒවා නීත්‍යානුකූලයි අපේ නීත්‍යනකූල නෑන සල්ලිතිීව තියන කෙනට අස දිගැරලා වියදන් කරලා පවත්තාගෙන යන්න පුළුවන් දේශ පල්ලත්්‍ය කියයක්හරිදලා එට පස්සේ කොමිස් ගනන මිනිස්සුන්ටත් කිය හරිදින රජයේ යටත් කිය හරි දීල එහම පවත්වාගෙන යන තැන්තම ඉතියෙන්නේ. ඉතින් එහෙම දුක්වින්න ඕන නෑ මිනිස්ස එහෙම මේ බයම් බයබීරාන්ත වැඩකරගන්න ඕන්න මේක මනුෂ්‍ය ශරියලයට අවශ්‍යතාවයක් බව දැනගෙන ඒක හරියාකාරව දුන්නනම් පින්වත්න්නේ ඒ හරියාාකාරව නීත්‍යානුකූල විදිහට ගියානං කාටවත් ප්‍රශ්නයක් නෙවෙයි නුත් ම කියන්න පින්ව හෙම උනතින් දැන් අර ඔබට මත කඇති පවුගිය කාලේ ඉතාම දරුණු කේදවාචක බොහොමයක් වුණා පොඩි දරුුව එට්ටවත් පාර බැහැ යන්න බැරිවිච්ච සමාජයක් තිබ්බා ඒන්න තනි පංගලමි පුංචි ගෑනුළමෙකුට අවුරුදු දහයක අටක දහයක පොඩි ගෑනලමෙකුට පාර බැහල යන්න බැරි තරමට පුරුෂයන්ගේ හිත සල්ලාල බවට කාමයට බරවෙලා තිබ්බා ඉතින් පින් වන්නේ ඉච්චර අධර්මරාගයක් බලවත් එන්න හිත් කොච්චර ඇවිස්සිලා තියෙන්න්නට ඕනද. ඉතින්ඒ ප්‍රශයක පිට කරගන්න ඔවුන්ට හරියාකාර ක්‍රමවේදයක් නැත අන්නඒ ඉතින් ඒ නිසා තමයි පින්වත්න ඒ අය පුංචි මල් කැකුලොකටවත් ඉන්න නොදෙන්නේ ඉතින් ඒකන පින්ව අපේ රටේ ලිංගික අධ්‍යාපනය ගැන ලිංගි ක්‍රියාකානකම් ගැන. කතා කරනකොට ඉන්න වෙනම සෙට්ට් එකක් එක පාර බහිනවා කොහෙන්ද කඩා පහත් ව නේද කියලා දන්න. බැහැල කියන ඕූව ලංකාවට හරිියන්නෑ. ඔය කතා කරන්නත් එපා ලංකාවේ. ලංකාව කියන බෞද්ධ රටක් මේ සංස්කෘතියත් තියෙන සභ්‍යත්තයක් තියෙනවා පංවත්නී සංස්කෘතිය සභ්‍යත්වය මං අහන්නේ ඇත්තනම දැන් අද. මේ තිබුණට මොකද පිළිපදිනදමිනිස්සු. සංස්කෘතිය පිළිපදින වදමිනිස්සු. නෑ! සස්කෘතිය පිරිහිලා තියෙන්නේ. එනිසා සිහ බෞද්ධ සංස්කෘතියක් කියලා තිබ්බට සිංහල බෞද්ධම්මලාගේ දරු නොම ගැනවනක් වැඩක් නෑනෙ. එනිසමි සංස්කෘතිය තිය කියෙන් රාමුව ඇතුළේ හැදෙන්න්න ඕන පින්වත්නී හරිාකාර ක්‍රමමේ දෙයක්. ැදෙන්නන තු සංස්කෘතිය කියලලා නාමමාත්‍රයෙන් තිබට හරියන්නෑ. වචනමාත්‍රයෙන් කිව්වට හරිියන්න. අවබෝධ කරගන්න පින්වත්න්නේ. ඇත්ත මොකද නැත්ත මොකදද අවබෝධ කරගන්න. තින් එ නිසා අධර්මය බලවත්වෙලා තියෙන ලෝකයකයි අපි අපිට මේ බණ කියන්න වෙලා තියනෙ වාර්තමානය. එතකොට වැරදි කාම සේවනය කරන්න නෑ කිය කිය. මගේ බිරිඳින් පිටයන කියෙන ස්වාමයාාගින් පිටයන බිරිඳ වැඩක් නෑන පින්වත් නනේ. ඒවිවාහා ජීවිතය කුමකටද ති ඒවගේ තම පින්වලින්ද අර රටවල්ලල මිනිස්සු කවදක්වත් බොරු කියන්නේ. ති අපේරට එක් කියන තර්මක් මුසාාවන කියන්න පින්වත්න. එනිසා ඇත්තටන අපි ලැජ්ජ වෙන්න ඕන පිංවත්න්නේ. එක මි එක නීතියක් තවත් පිරිසකට තවත් නීතියක් අප රට තියෙන්නේ. තින් එනිසා බොරුවෙන් තමයි හැම දෙයක්ම ගෙවන්නේ. මිනිස්ස හැමෝම ොරුව තමයි කරන්න බොරුවෙන් ජීවත්වෙෙන්නේ. බොරුවෙන් ජීවත් වෙලා මොකට දාපටනේ. එනිසා බොරුවට කේලාම් පරුස වච්චන හිස්වචචන තැනදෙන් එපාඒවට පින්ගත්න්නේ. පුළුවන්තර අපඒවග රැකිලා අතමිදිල ආරක්ෂාවනයක තමයි අවස්ථාව ක සිදුකර ගත යුතුමදේ ඉතින් පින්වත්න ඇත්තරම දැන් ඒ රටවල් එක සංසන්ධනය කරල බලද්දේ ලෝකයේ අධර්මය බලවත්වෙලා තියනෙමි ලංකාව විතරයි ලංකාව මිනිස්සු තමයි පිහිලා තියෙන අහල බලන්නකු ඕස්ට්‍රේලියාව ජපානය අමරිකාව එංගලන්තය ඉට පස්ස ප්‍රංශයේ බ්‍රිතාන්‍යය ඔයක රටවල්වල පින්වත්න්නේ ඒ මිනිස්සු චර හොඳ ධර්මයත් එෙක්ක රැකලා ආරක්ෂා වෙලා ජීවත්තනොද කියරබල නැබැබි බුදු දහම කියලා වචනදාගන නෑ. බුදු දහම තමයි රකින්නේ. ඉතින් අන්න ඒ එකයි පින්වත් අර අධර්මය බලවත් එච්චම ලෝකයක. කාමාවචර දේවතාව කියනද අහල මිනිස්සු ධර්මයට සමීප වෙනවා. තකොට පරපණ නසන්න නෑ. හොරකම් කරන්නේ නෑ. වැරදි කාම සේවනය කරන්නේ නෑ. බොරු කියන්නේ නෑ. සුරාානය කරන්නේ නෑ. ඉති ඒනිසා පින්වත් මනිස්සුන්ගේ ආවුෂ බොහෝ තීර්ග වෙනවලු ඒ කාලවකවානොුවෙනකොට. මිනිස්සු ආවෂ බොහෝ දීර්ග කරගෙන අවුරුදු අසූදාහ දක්කා මනුසයා ්‍යෞුෂ වැඩි වෙනවා කියනවන පින්වත්න්නේ. පිරීලා පිරිහ අවරුදදාහයට ැ අවුදු අසෝදාහර නැගෙනවා. ඉතින් ඒ වගේ පින්වත්න ඇත්තටම අපි පුළුවන් තරම් මේ ලෝකේ අධර්මය බලවත්ව දදි සිල්වත්ව ගුණවත්ව, ප්‍රඥාවන්තව ලෝකයෙන් මිදිලා යන්න බෝධයක් ඇති කරගන්නට ඕන. මේ නැත්තම් මිනිස්ු හැමෝම බොරුවෙන් ජීවත්වෙලා අනවබෝධයෙන් ජීවත් වෙලා ඔක්කොම දුගතියට යයි. බණ කියෙන් අපි දුගතියට යයි බණහ නොයගොල්ල දුගතියට යයි. අන්තිමට අපිට මූන්ට මූුණ බලාගන දුගතිය, ගිනිිගුලි කකා ඉන්න වෙන්න කල්පගානත්තිස්සේ. බොරු කියලා. බොරුවෙන් ජීවත්වෙලා බොරු කියලා බොරුවට බනහලා ොරුවට බණ කියලා සිහම බරුවට ඔන්න අපි ඇත්තටම සත්‍යවාදීව මේ ගමන යමු හැම දෙනාට මද මේ ධර්මානු ශාසනාව උපකාරී වේවා කියන ප්‍රාර්ථනාවෙන් ධර්මදේශනාව නිමාවට පත් කරනවා. එසේනම් පින්වත්නී අද වස්සාන ධර්මදේශනා YouTubeබ නාලිකාව ඔස්සේ විකාශය කරන්නට යෙදුන මේ උතුම් ධර්මානු ශාසනාව වෙනුවෙන් පින්බරදායකත්වේ ගෙන කටයුතු කරන්නට යෙදනා ඩුබයි රාජ්‍යයේ සේවේ නියුතු ගෝනතැන්න මහනුවර පදිංචි RM. ධම්මිකා රත්නායක පින්වත් මහත්මිය සහ ස්පාං්ඥයේ සේවය කරන කුරුණෑගල පදිංචි, චන්ද්‍රලතා පෙරේරා පිින්වත් මහත්මී යන මහත්මීින් දෙපල විසි. එම මහත්මීන් දෙපළගේ ප්‍රධාන අරමුණ බවට පත්වනා දෙදස් විසි දෙකේ හතයි විසි එක්වනදින හතලිස් නබවන උපන්දිනේ සමරණ ඩුබයි රාජ්‍ය සේවේ නිියොතු RM. දම්මිකා රත්නායක මහත්මයට සෙත්පතා ආශුරුවාද ප්‍රාර්ථනා කිරීමත්. පරලෝ සැපත් පුංචිබණ්ඩා පියාණන් වීරකෝන් මාමණ්ඩිය බිසෝමැනිිකේ පුංචයම්මා, ඒ.. මුතුබණ්ඩා ඇතුළු පරම්පරාගත මියගිය සියලූ ම ඥාත හිත මිත්‍රාදීන්ට පිංහනුමෝදංකර උතුම් අමාමහ නිවනම ප්‍රාර්ථනා කිරීම හා සුජීවත්ව වාසේ කරන අවුරුදු අසූ හතරක් වන ලොකුමැනිකේ මෑනිියන්ට මෙන්ම, ච අම්මා මාලබේ පදිංචි රෝගාතුරව සිරින කොයින් මැනිිකේ යන අයට සෙත්පතා නිදුක් නිිලෝගී සූපදභාවේ ප්‍රාර්ථනා කර ආශුරුවාද ප්‍රාර්ථනා කිරීම. සෙසු වරමුණ වශයෙන් දැක්වෙනවා කුරුණෑගල පදිංචි RM නන්ධාවති. ගල්ගමුව පදිංචි අනුලාවති, ගෝනතැන්න පදිංචි බන්ධුල සුමනාවති හසලක පදිංචි දයානි දාගොන්න පදිංචි සිවරත්න යන සහෝදර සහෝදරියන්ටත්, දරුවන්නන කේජී කමල් රංජන්, කේජී භානුකයනායටත් සෙත්පතා ආශුරුවාද ප්‍රාර්ථනා කරනවා, ස්පාං්න්නේයේ සේවය කරන චන්ද්‍රලතා පෙරේරා මහත්මියගේ පරලෝ සැපත් දෙමාපියන් ඇතුළු පරම්පරාගත මියගිය සියලු ඥාතිහිතමිත්‍රරාදීන්ට පින් අනුමෝදංකර උතුම් අමාමහනිවන් සුවයම ප්‍රාර්ථනා කරනවා. සුජීවත්ත වාසේ කරන කුලතුංග ස්වාමි පුරෂයා සහ ඩුබායිහි සේවේ කරන, පමෝොත් පුතනුවන්ට සෙත්පතා ආශුරුවාද ප්‍රාර්ථනා කරනවා. ඒවගේම උල්ලල කමුරු පිටිය. මාතර ලිපිනයේ පදිංචි, කේජී අනුෂා කුමාරි හා ටජ අනුෂා කුමාරියන අයගේ පියාණන්වන කේජී හේමච චන්ද්‍ර. මෑනිියන් වන කේජී දයාවති යන අයට සෙත්පතා ආශුරුවාද ප්‍රාර්ථනා කරනවා. ඒවගේම අංක එකසිී අසූහතර පරකන්දිනීය ඉඹුල් ගොඩ පදිංචි, සුජීවත්ත වාසය කරන Rඒ ස්ෝම පාල. ඒවගේම G.ඩ නන්ධාවති. එවගේම ඒ පවුලේ හැමෝටම සෙත්පතා ආශුරුවාද ප්‍රාර්ථනා කරනවා. ධර්මදේශනාව මෙහය වන සියලු දෙනාටත් ධර්මශ්‍යවනය කල් ලක් වැැසිලෝ වැැසිියලු දෙනාටත් වහවහාම චතුරාර් සත්‍යි ධර්මයම අවබෝධ වේවා කියලාද. මේ දේශනාවෙන් ප්‍රාර්ථනා කරනවා. R එම් ධම්මි කාරත්නායක මහත්මියයක්. චන්ද්‍රලතා පෙරේරා මහත්මියත් ්‍යයන පි අත්්‍යපලවිසින් එසේ නම් අදදවස්සේදී අපි ඒකරාචී කරගත්ත මේ සියලු පින් සියලු කුසල් සම්මාධිත්්තිික අල්පේසාාක්්‍ය මහේසාහක්්‍ය ෂ්ඨකාමි හිතකාමී. පිින් කැමැති සියලු දෙවිදේවතාවුන් වහන්සේලාට අනුමෝදං කරමු අනුමෝදං වේවා. සියලු දෙවියන්ගේ ආශ්රුවාදේ දේවරැකවරණය අපිහැම දෙනාටම යනයන තැන තබන තබන පියවරක් පියවරක් පාසා ලැබේවා. සියලු දෙවියෝ අපි හැම දෙනාගේම ජීවිත කලට වේලාවට රැකදෙමින් ආරක්ෂා කරදේවා. දෙවියෝ ප්‍රාර්ථනා කරනබෝධියකින්. උතුම් අමාමහනිවනින් සැන සේවා කියලා අපි දෙවියන්ට පින් දෙමු ඒවගේම මිය පරලොවගිය නම් සඳහන් කළ නොකළ. සියලුම ඥාතීන්ට මේපිං ඒකාන්තයෙන්ම හේතුවේවා වාසනාවේවා එවගේම රටජාතිය වෙනුවෙන් ජීවිත පූජාකරපු වේරෝධාර අපගේ අනවිරුවන්ටත් අපවත් වී වදාලා සියලෝම අතිවරයන් වහන්සේලාටත් මේ පින් අනුමෝදං වීවා කියලා. එහැම දෙනාටම නිවංසුව ලැබේවා කියන ප්‍රාර්ථනාවෙන් දෙවියන්ට සහ මියගිය ඥාතීන් අපි පින් අනුමෝදං කරමු.ඒවගේ මද ධර්මාණු ශාසනාව වෙනුවෙන් පිින්බර දායකත්වේ ගෙන කටයුතු කළ ඩුබයිරාජ්‍යයේ සේවය නියුතු ගෝනතැන්න මහනුවර යන ලිපිනේ පදිංචි. RMම් ධම්මිකාරත්නායක පිං අත් මහත්මියයටත්. ඒවගේම ස්පාන්යේ සේවය කරන කුරුණෑගල ලිපිනේ පදිංචි. චන්ද්‍රලතා පෙරේරා මහත්මියටත් නිදුක් නිරෝගී භාවිච්චිර ජීවනය පිණිසමේ පින් හේතුවාසන වේවා. අද හතලිස් නවවන උපන්දිනේ සමරණ RM ධම්මිකා රත්නායක මෑණියන්ට නිදුක් නිරෝගීමත් සුභම සුභ උපන්දිනයක් වේවා, නිදුක් නිරෝගී ස්ුවපත්භාවයෙන් දීර්ගෞෂම ලැබේවා කියල එතුමියට අපි ආශිරුවාද ප්‍රාර්ථනා කරනවා අද උපන්දිනේ දවසේ. ඒකාන්තේෙන්ම මේ උතුම් වූ ධර්මදානමය කුසලය. ඒ දායකත්වයගෙන කටයුතු කල පින්වත් මෑනිියවරු දෙපලටත් එතුමියල්ල දෙපළගේ පවුල් දෙකේම සුජීවත්තවාසය කරන හැම දෙනාටමත් ආශුරුවාදයක්ම වෙත්වා කියලා පි සෙත් පතමින් ආශුරුවාද ප්‍රාර්ථනා කරනවා. ඒවගේම මේ අපේ ලංකාදී පෙට ඇතිවී තිබෙන දරුණු ආර්ථික අවපාතේ හැකිඉක්මනින් පහවෙලා අපට රටට ජාතියට නිදුක් නිරෝගී භාවේච්චිරජීවනය උදාපත්වේවා, මිනිස්සු නොකානෝී කාලය ගත කරන්නේ මේ වගේ අවස්ථාවකදි එහැම දෙනාටම ආහාරපානාදියෙන් සුලබ ජීවිත ලැබේවා දුර්ලබ නොවේවා. හැම දෙනාටම දුකක් පීඩාවක් කරදරයක් බාධකයක් ඇති නොවේවා. සියලු සත්වයෝ දුකින් මි දෙෙත්වා. ම අපේ රටේ වාසේ කරන සියලු දෙනාටම සියලු යහපත සියලු ශාන්තිය උදාවේවා. හැකික්මනින් මේ ආර්ථිකාර්බුදේ පහවෙලා මිනිස්සුන්ගේ ජීවිත සුවපත්වේවා, සුවපත්වේවා සුවපත්වේවා. එවගේම ලෝපුරා විසිරී පැතිරී ඉන්න අපගේ ධර්මදේශනාවන් වස්සාන ධර්මදේශනා යුට ුබ්නාලිකාවෝ ශේශ්‍රවනය කරන හැමෝට මත් මේ කුසල් ආශුරුවා දෙයක් වේවා මිදුක් නිරෝගිස්ුව සම්පත්තිය දීර්ඝා ෂලබේවා. අප වස්සාන ධර්ම දේශනා YouTube නාලිකාවේ ගයන් දුෘෂ්‍යන්ත මහත්ම ඇතුළු කාරය මණ්ඩලේටත් තවතවත් මේ ධර්මකාරත්තාවේ දිරියට පවත්වාගනයාමට ශක්තිය දහිරිය වාසනාව ලැබේවා. අවසානයේදී පෙහැම දෙනාටමත් දෙවියන් සයිත ලෝකයාටත් මිය පරලෝගියාවූ සියලූම ඥාතීන් තත් මඟඵල පිළිවෙලින් සුක පටිපදාවෙන් ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් චතුරාර් සත්‍ය ධර්මයම අවබෝධ වේවා කියලා. ඔහොම්මම, වන්දනා කරගනිමු ආකා සට්ඨාච බුම්මට්ටා දේවානාගා මහිද්ධිකා පුුණ්ඥන්තන් අනුමෝදිිත්වා චරන්රක්කන්තු බුද්ධ සාසනං චරන් රක්කන්තු බුද්ධ දේශනං චරන්රක්කන්තු බුද්ධසාාවකංතිී ඉදම් මේ ඥාතිී නංහෝතු සුකිතාහොන්තු ඥාතයෝ ඉදම් මේ ඥාතී නංහෝතු සුකිතාහොන්තු ඥාතයෝ ඉදම් මේ ඥාතිී නංහෝතු සුකිතාහොන්තු ඥාතයෝ. අභිවාදන සීලිස්ස නිච්චං බුද්ධාපචායිනෝ, චත්තාරෝ දම්මා වඩ්ඩන්ති ආයුුවන්නෝ සුකම්බලං ආයුරාරෝග්‍ය සම්පත්ති සග්ග සම්පත්ති මේවච්ච අතෝනි්භාන සම්පත්ති ඉමිනාආතේේ සමිජ්ජතුූ හැම දෙනාටම සම්මා සම්බුදු සරණ ලැබේවා. වස්සාන ධර්මදේශනා ජටබ් නාලිකාවෝස්සේ ඔබ ඒස්ශ්‍රවනය කළේ දුබයිරාජයේ සීවේනිියුතු ගෝනතැන්න මානුවර පදිංචි RMම් ධම්මිකාරත්නායක මහත්මිය සහ ස්පාඥයේ සේවේ කරන කුරුණෑගල පදිංචි චන්රලතා පෙරා මහත්මී යන පින්වත් දෙදෙනගේ පින්බර දායිකත්වයෙන්යුතු සිදු කරනු ලබූ ධර්මදානබය පින්කමයි. සිදුකලාවූ ධර්ම දානමය කුසලයේ අනුභාව බලයෙන් එම්ම පින්වත් පවුලේ සීලුම දෙනාට. නිදුක්මීරු ගිසුව සහ, දිර්ඝශ පිණිසම බිම තර්මදානමේ කුසලය හේතු වාසනාවේවා. ධම්ම සුවබ සැමට සම්මා සම්බුදු සරණයි. විතෙස් කතව සිටින ඔබටක් ඔබේ ජංවතිනය වඩුවෙන් ඔබෙන් වෙන් වූ නැහිතමිතුරන් වඩුවෙන් පුුණ්‍ය අනුමෝදනා කිරීමටත් සුජීවත්ව සිටින ඔබේ දෙමාපියන්ට ආශිර්වාද කිරීමටත් වස්සාන ධර්මදේශනා YouTubeු නාලිකාවෝස්සේ දායිකත්තු ධර්මදේශනා ප්‍රචාරය කිරීම සඳහා දැන්ම කතා කරන්න ඩින්දුුවයි හතයි එකයි අටයි පනස් හතයි පනස් හතයි දහතුන දුරකතනාන්ගේේට ඩින්තුඇයි හතයි එකයි අටයි පනස් හතයි පනස් හතයි දහතුන දුරකතනාගේට දහම්මසූ. බසමට තෙරුබන් සරණයි බිදුවයි හතයි එකයි අටයි පනස් හතයි පනස් හතයි දහතුන. බිදුවයි හතයි එකයි අටයි පනස් හතයි පනස් හතයි දහතුන. වස්සාන ධර්මදේශනා දිනපතා නවතුන ධර්මදේශනා ශ්‍රමණය කිරීමට වස්සාන ධර්මදේශනා අපගේ YouTubeු නෑලිකාව දැන්ම සස්කයිබ් කරන්න බෙලයිකනය කලික් කරන්න. වස්සාන ධර්මදේශනා.